පළවෙනි රවුන්ඩ් එකෙන් සිලෙක්ට් වෙලා බැටල් රවුන්ඩ් 12 සිලෙක්ට් වෙලා ඉන්නවා දැන් මම. නමුත් පළවෙනි රවුන්ඩ් එකේ ගීත ගායනා කරද්දී ඇත්තටම ලොකු බයක් ආවා. මොකද ලංකාවේ අංකකේ සජීවී රිලේටි වේදිකාව මේක. සජීවී මේ වගේ දෙවැන්ත වේදිකාවක ගීත ගායනා කරලා නැහැ මීට කලින්. අපේ අතින් වැරද්දක් වුණොත් ඒ වැරද්ද අපිට ආයෙ හදාගන්න බෑ. ඒ නිසා ගීතේට උපරිම සාධාරණයක් කරලා අපි ගීත ගායනා කරන්න ඕනේ. ඒකින්ද ලොකු බයකින් නැග්ගත් සින්දුව පටන් ගද්දී ඇත්තටම ලොකු බයක් ආවා. මොකද කවුන්ට් එක යද්දී ලොකු බයක් එනවා. මොකද රිහර්සල් එකෙත් පොඩි පොඩි වැරදි ටිකක් මගේ අතින් වුණා. ඉතින් ඒ වැරදි ටික ආපහු වෙයිද නැද්ද කියලා බයෙන් තමයි ගීතේ ගායනා කරන්න මම ආවේ. ගීතය කියාගෙන යද්දී පළවෙනියෙන්ම මට ශිහාන් සර් වෝට් එක දෙද්දී මගේ ප්‍රසන්ටේජ් එක යම් මට්ටමකට ඇවිල්ලා තිබ්බා. ඒතකොට ටිකක් බය අඩු වුණා. ඒකින්ද ගීතේ චකිතෙන් මිදිලා ගීතේ ගායනා කරගෙන යද්දී මැදක් යද්දී නිරෝෂා මිස්තුයි බිලී සර්ුයි මට වෝට් එක දෙනවා. දැන් අමල් සර්, ශිහාන් සර්, නිරෝෂා මිස් තුන්දෙනාගේම වෝට් එකත් අරගෙන තව ප්‍රේක්ෂක ඔබේ වෝට් එකත් අරගෙන අවසන් 42 අට දෙනා අතරට යන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ දේ මට ඉෂ්ට කරගන්න ඔයාලගේ හොඳ ශක්තියක්, ඔයාලගේ හොඳ ආදරණීය වෝට් එක මට දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා.